ITN මධ්‍යහන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර මම දිනුෂිකා ප්‍රමෝදා ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත මතින් නිදහස් රටක් වෙනුවෙන් බක්මහ දියුරුමට රටම එක් වෙයි රට ආර්ථිකයෙන් ඉහළට ඔසවා තබන ක්‍රමය මධ්‍යම ආදායම ආර්ථිකයේ ඉඳන් ඉහළට යන්න එහෙනම් ඒ උගලෙන් පයින්න පුළුවන් ණය උගලෙන් පයින්නවා නම් විතරයි වියලි කාලගුණයෙන් ලක්ෂයකට බලපෑම් ඌවේ ගබඩා නැති පළාත්වල බීමිල දී ගන්න ජංගම රථ එන්ටර්ප්‍රයිස් ප්‍රදර්ශන අනුරාධපුරයේදී සහ යාපනයේදී රබර් සඳහා ඇමරිකා ඩොලර් මිලියන 100ක ආයෝජනයක් अल्जीरिया जनपति इल्ला अस्वे මතින් නිදහස් රටක් වෙනුවෙන් බක්මහ දියුරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්තුණා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති අමතිතුරුන් රැසක්ද ඊට එක්ව සිටියා බක්මහ දියුරුම තිරසර සංවර්ධන ඉලක්ක සපුරා ගනිමින් දියුණු සමාජ ආර්ථික සංවර්ධනයක් ශ්‍රී ලංකාවට උදා කර ගැනීමේ කාර්යයේදී මතින් නිදහස් රටක් මද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන මේ වන විට දිවයින පුරා සාර්ථකව ක්‍රියාත්මකයි. පවුල් සංස්ථාවේ සිට සමාජ සංස්ථාව දක්වා වූ පුළුල් ආකල්පමය වෙනසක් හා සක්‍රීය දායකත්වයක් මගින් මත්වදුර පිටුදැකීම වැඩපිළිවෙලේ අරමුණයි. එකී වැඩපිළිවෙලේ ප්‍රවේශයක් ලෙස මතින් නිදහස් රටක් ලෙස රටම එක්ව දියුරුම් දුන් බක්මහ දියුරුම ආරම්භ වූයේ සර්ව ආගමික නායකින්ගේ ආශිර්වාද මතයේ නිදහස් චතුරාර්ය පරිශ්‍රයේදී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති බක්මහ දියුරුමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කතානායක කරෝ ජයසූරියන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන් රැසක් එක්ව සිටියා මතින්තර රටක් වෙනුවෙන් රටම එක්ව දියුරුම් දෙන බක්මහ දියුරුම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරස්‍රයේදී සාර්ථක වාද දිනයේදී පැවැත්ුණා. මතින්තර රටක් නිර්මාණය කර ගැනීම තවත් එක් අදියරක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මකයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනට බේදයකින්තරෝ සියලුම ශ්‍රී ලාංකික ජනතාව එක්ව සිටියා. මේ අතර දිවයින පුරා පිහිටි පළාත් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය මට්ටම නියෝජනය කරන සියලු රාජ්‍ය සංස්ථා ව්‍යවස්ථාපිත ආයතන හා අනිකුත් ආයතනවල කාර්ය මණ්ඩලවල සහභාගීත්වයෙන් බක්මහ දිවුරුම පැවැත්වුණා. පාර්ලිමේන්තු සංකීර්ණයේදී එය පැවැත්වුණේ නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන්. නියෝජ්‍ය කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩේකලනාදන් මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ කාර්ය මණ්ඩලයේද බක්මහ දිවුරුමට එක්වුණා. සාමාන්‍ය අධිකාරී අරුණ විජේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ITN පරිශ්‍රයේ පැවති එම උත්සවයට ඉහළ කළමනාකාරීත්වය හා කාර්ය මණ්ඩලය එක්ව සිටියා. මතින් නිදහස් රටක් සඳහා වූ බක්මහ දිවුරුම රත්නපුර පළාත් සභා පරිශ්‍රයේ පැවැත්වුණේ පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්. ඊට සමගාමීව කෑගල්ල හා රත්නපුර දිස්ත්‍රික් දෙකෙහි සියලු රාජ්‍ය ආයතන හා පාසල් හා ආගමික සිද්ධාස්ථානවලදී දියුරුම් දීම සිදු වුණා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේද සියලු රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලදී බක්මහ දියුරුම පැවැත්වුණා. හිඟුරක්ගොඩ ප්‍රාදේශීය සභා සභාපති DR උඩවත්ත මහතා ඇතුළු මන්ත්‍රී මණ්ඩලයේද බක්මහ දියුරුමට එක්ව සිටියා. මඩකලපුව සුරාබදු නිලධාරීන් බක්මහ දියුරුමට එක්ව සිටියේ දිසා සුරාබදු දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී. එහි ස්ථානාධිපති එස් දයාලේස් කුමාර් මහතාගේ ප්‍රධානත්වයෙන්ුයි එය පැවැත්වුණේ. ඉබ්බාගම මධ්‍ය මහාවිද්‍යාලයේ බක්මහ දියුරුම පැවැත්වුණේ ගුරු මණ්ඩලයේ හා සිසුන්ගේ සහභාගීත්වයෙන්. රට ආර්ථික තත්ත්වයෙන් ඉහළට ඔසවා තැබීමට අවශ්‍ය පියවර රැසක් මේ වන විටත් ගෙන ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ අරලියගහ මන්දිරයේ ඊයේ පැවති වැඩසටහනක් අමතමින්. කොළඹ දිස්ත්‍රික් ක්‍රමෝපායික නගර සංවර්ධන සැලසුම් පිළිබඳ විද්වත් කතිකාවතයි මෙහිදී පැවැත්ුණේ. ආර්ථිකයෙන් ඉහළට යාමට නම් ණය උගුලෙන් ගැලවිය යුතු බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළා. හම්බන්තොට දියුණු කරන්න ඕනේ කිව්වේ අය ගිහින් විශාල වරායවල් ගුවන්තොට පොල් දැම්මය දැන් කියනවා අපි ලේවාය ආරක්ෂා කරන්න ඕනේ කියලා. අද විතරයි ලුණු ලේවාය ගැන ඇත්ත වශයෙන්ම හිතලා තියෙන්නේ. අන්න එහෙම දේශපාලනකින් ඈත් වෙන්න ඕනේ. ඒ නිසා තමයි මෙගා මයින්ස් මේ සම්මන්ත්‍රණය
මේ සංවාදයේ වැදගත් කියලා මං සැලකන්නේ. දැක්මක් සැලැස්මක් අනුව අපි යන්න ඕනේ. ඒ ගැන අපි විටින් විට සාකච්ඡා කරන්න. පළවෙනි එක තිබුණේ සාමයත් ප්‍රජාතන්ත්‍රවාදය. මං හිතන්නේ අද බැලුවාම ඒ දෙකම ඉෂ්ට වෙලා තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. අපි බලාපොරොත්තු වෙනවා නම් මධ්‍යම ආදායම් ආර්ථිකයේ ඉඳන් ඉහළට යන්න. එහෙනම් ඒ උගලෙන් පයින්න පුළුවන් ණය උගලෙන් පයින්නවා නම් විතරයි. අන්න අපි පළමුවෙන්ම අපිට ණය උගලෙන් දැන් පනින්න තියෙන්නේ. ප්‍රාථමික ගිණුමත් අපේ ජංගම ගිණුමෙත් ධනාත්මකභාවයේ තියෙන්නේ. ඊළඟ අවුරුදු පහේ මේ අභියෝගයේ ජය ගන්නවා නම් අපිට අනාගතය ගැන ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. අමාත්‍ය පාටලි චම්පික රණවක මහතා ඇතුළු පිරිසක් මෙම විද්වත් කතිකාවතට එක්ව සිටියා. ඌපලාතේ සියලු රෝහල්වල වෛද්‍යවරුන් අද දිනේ සේවයෙන් ඉවත්ව සිටිනවා. දෙමෝදර රෝහල් භූමිය හරහා නිවාස කිහිපයකට මාර්ගයක් ලබා ගැනීමට කළ උත්සාහයකදී ඇති වූ ගැටලුකාරී සිදුවීම් කිහිපයක් මුල් කරගනිමින් වැඩවර්ජනය ආරම්භ කර තිබෙන්නේ. අදාළ සිදුවීමේදී බදුල්ල ප්‍රාදේශීය සේවා සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාට හා දෙමෝදර රෝහලේ ස්ථානභාර වෛද්‍යවරයාට ඌපලාත් ප්‍රධාන අමාත්‍යවරයා තම කාර්යාලයට කැඳවා බැනවැදී ඇති බැවින් ඊට විරෝධය පළ කරමිනුයි මෙම වැඩවර්ජනය ආරම්භ කර ඇත්තේ. අනතුරුව කිසියම් පුද්ගලයෙකු රෝහල් වෛද්‍ය නිල නිවසට පහර දී අලාභ හානි සිදු කර තිබෙනවා. මේ සඳහා ව්‍යාපෘති සමිති, මේ සඳහා වෘත්තීය සමිති 21ක් සහයෝගය දක්වන බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකාරක වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා වෙත සඳහන් කරනවා. මේ අතර දෙමෝදර රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු සියලු සේවකයන් රාජකාරී වලින් ඉවත්ව රෝහල්වල වසාදමා එහි යතුරු පොලිසියට බහර දීමට පසුගිය දා කටයුතු කළා. රබර් සඳහා ඇමරිකා ඩොලර් මිලියන 100ක ආයෝජනයක් සඳහා අවශ්‍ය පියවරගෙන ඇති බව අමාත්‍ය නවීන් දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. අද පාර්ලිමේන්තුවේ වැඩිදුර තොරතුරු ඕෂධ මහේෂ්ගෙන්. අදත් පාර්ලිමේන්තුව පෙරවරු 9:30ට නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා. ප්‍රථමයෙන් ලිපි ලේඛන ආදිය පිළිගැන්වීමේ අවස්ථාවේදී අභ්‍යන්තර හා සුදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ හා මහනගර සභා හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ පරිපූර්ණක ඇස්තමේන්තු රජයේ මුදල් පිළිබඳ කාර්ය සභාව සඳහා යොමු කරන බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල මහතා විසින් ප්‍රකාශ කරනු ලැබුවා. ඉන්පසු ආරම්භ වූයේ 17 වන දිනය සඳහා 2019 අයවැය විසර්ජන 50 කෙනු පතේ කාර්ය සභා අවස්ථාවේ විවාදයයි. අද දිනය සඳහා විවාදයට ගන්න ලබන්නේ තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය, වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය, කඳුරට නවගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය සඳහා අදාළ වූ වැයශීෂ 6ක්. එහිදී ප්‍රථමයෙන් සාම්ප්‍රදායික කපහැරීමේ යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී නේෂන් මහතායි. එහිදී එතුමා යෝජනා කර සිටියේ දුෂ්කර හා අති දුෂ්කර ප්‍රදේශවල උපතැපැල් කාර්යාල සංවර්ධනය කළ යුතු බවයි. එහිදී නැගී සිටි අමාත්‍ය අබ්දුල් හලීම් මහතා ප්‍රකාශ කර සිටියේ ගොඩනැගිලි පහසුකම් ලැබෙන්නේ නම් යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රදේශවල උපතැපැල් කාර්යාල පිහිටුවීමට කටයුතු කරන බවයි. මෙහිදී නැගී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී එස් අඩෙක්කල් නාදන් මහතා ප්‍රකාශ කර සිටියේ ගොඩනැගිලි පහසුකම් ලබා දෙමින් තමන් අවශ්‍ය සහයෝගය ලබා දීමට කටයුතු කරන බවයි. ඉන්පසු විවාදය සඳහා එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තුසිතා විජේමාන මහත්මිය ප්‍රකාශ කර සිටියේ රබර් රස්සන්න වැඩි කිරීමේ ක්‍රමවේද හඳුන්වා දිය යුතු බවයි. ඉන්පසු අදහස් දැක්වීම සඳහා එක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා විමසා සිටියේ වතුකම්කරුවන් සඳහා රුපියල් 1000ක දෛනික දීමනාව ලබා දීමට කටයුතු කරන්නේද යන්නයි. ඒ සඳහා පිළිතුරු ලබා දුන් අමාත්‍ය පාලනී දිගම්බර මහතා ප්‍රකාශ කර සිටියේ ඒ සඳහා කැබිනට් පත්‍රිකාවක් යොමු කර ඇති බවත් එය ඉතා ඉක්මනින් ලබා දීමට කටයුතු කරන බවයි. අදහස් දැක්වීම සඳහා එක් වූ අමාත්‍ය නවීන් දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේ චීනයේ හයිනාන් ප්‍රදේශයෙන් දූත පිරිසක් අද දිනේ පැමිණි බවත් ඔවුන් ලංකාවේ රබර් කර්මාන්තය දියුණු කිරීම සඳහා ඇමරිකන් ඩොලර් මිලියන 100ක පමණ ආයෝජනයක් කිරීමට සූදානම් බවයි. තවද ලංකාවේ තේ නිෂ්පාදනයේ විශාල අර්බුදයක් ඇති බව පෙන්වීමට උත්සාහ ගත්තද තේවල වැඩිම නිෂ්පාදනයේ වාර්තා වූයේ 2018 වර්ෂයේ බව අමාත්‍යවරයා මෙහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා. තමන් අමාත්‍ය ධූරයේ බාර ගන්නා අවදී රුපියල් 380කට පමණ තිබූ තේ කිලෝක මිල අද වන විට රුපියල් 581ත් 600ත් අතර පවතින බව අමාත්‍යවරයා මෙහිදී තවදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා. රබර් ශේෂ්ත්‍රයේ මිල අඩුවීම කුඩා රබර් වතු හිමියන්ට විශාල ප්‍රශ්නයක් බවත් වර්තමානයේ වන විට ලෝකයේ වෙළඳපොළේ පවතින අවම රබර් මිල බවත් ඉදිරියේදී එය වැඩි වනු ඇති බව අමාත්‍ය නවීන් දිසානායක මහතා මෙහිදී අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියා. මෙයයි මේ වන විට පාර්ලිමේන්තුවේ තත්ත්වය මෙහි ඉදිරි තොරතුරු ගෙනීමේ බලාපොරොත්තුවෙන් සමුගන්නා මම ඖෂධ ප්‍රියංකර පාර්ලිමේන්තු සංකීර්ණයේ සිට. ස්තුති ඖෂධ තොරතුරු ගෙනීම සම්බන්ධයෙන් එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනය අනුරාධපුරයේදී හා යාපනයේදී පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. තවත් ව්‍යාපෘති කිහිපයකටද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. ව්‍යවසායිකින් ලක්ෂයක් බිහිකොට එමගින් ජාතික නිෂ්පාදනයේ ඉහළ නැංවීම හා අපනයනයේ වර්ධනය කර ගැනීමේ අරමුණ ඇතිවයි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන ක්‍රියාවට නංවා ඇත්තේ. එහි පළමු ප්‍රදර්ශනය මොනරාගලදී පැවැත්වුණා. රජයේ 2025 දැක්ම යටතේ දෙවන ප්‍රදර්ශනය අනුරාධපුරයේද තුන්වැන්න යාපනයේද මැයි හා ජූනි මාසවලදී පැවැත්වීමට නියමිතයි.
ඊට අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළා. උතුරු නැගෙනහිර ප්‍රදේශවල සුබසාධක මධ්‍යස්ථාන 25ක අවතැන් පවුල් 577ක් ජීවත් වෙනවා. ඉන් පවුල් 381ක් ඉඩම් අහිමි පවුල් ලෙස හඳුනාගෙන ඇති අතර ඔවුන්ට යාපනයෙන් ඉඩම් කට්ටි ලබා දීම අසීරු වී තිබෙනවා. පුද්ගලික හිමිකරුවන් වෙතින් ඉඩම් මිලදීගෙන එම පවුල් යලි පදිංචි කරවීමට අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වුණා. සාක් හස්ත කර්මාන්ත සංවර්ධන මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා. මෙම ගම්මානය පිහිටුවීමෙන් සාක් කලාපයේ අඩු ආදායම්ලාභී කලාකරුවන්ගේ සුබසාධනය ඉහළ නැංවීමට අවශ්‍ය සහාය ලබා දීම අපේක්ෂාවයි. උමාඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රධාන උමගේ ඇති වූ ජලකාන්දුව නිසා බලපෑමට ලක් වූ නිවාස හිමියන්ට සහන සැලසීමට රජය තීරණය කර තිබෙනවා. එම නිවාස හිමියන්ට පදිංචිය සඳහා විකල්ප ඉඩම් ලබා දෙන තෙක් දැනට ලබා දෙන මාසික නිවාස කුලිය දීර්ඝ කිරීමට අමාත්‍ය මණ්ඩලය මීට පෙර අනුමැතිය ලබා දී තිබුණා. ඒ අනුව ඔවුන්ට එම දීමනාව තවත් මාස 3කට දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. දිවයින බොහෝ ප්‍රදේශවල වැසි රහිත කාලගුණ තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. මේ අතර දැඩි උණුසුම් කාලගුණ තත්වයෙන් ආරක්ෂා වීම සඳහා පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ජනතාවට දැනුම් දෙනවා. මේ වන විට පුද්ගලයන් ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් අධික උෂ්ණත්වය නිසා පීඩාවට පත්ව සිටින බවයි එම මධ්‍යස්ථානය තවදුරටත් සඳහන් කරන්නේ. මේ විනිවිද දිස්ත්‍රික්ක කිහිපයක දත්ත අනුව පුද්ගලයන් 100,000කට වැඩි ප්‍රමාණයක් පීඩාවටපත් වෙලා ඉන්නවා. පවුල් 29,088ක තමයි මේ විශේෂයෙන් මේ තත්ත්වය වාර්තා වෙන්නේ. දිස්ත්‍රික්ක වශයෙන් ගත්තහම කෑගල්ල, රත්තපුර, පුත්තලම, වවුනියාව, යාපනය, මාතලේ, නුවර, මාතර, ගම්පහ කියන දිස්ත්‍රික්කවල තමයි මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම අපිට වාර්තා වෙලා පවතින්නේ. බොහෝ ප්‍රදේශවල ජල මට්ටම් අඩු වීම හේතුවෙන් පානීය ජල ගැටලුව ඇති වෙලා තිබෙනවා. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මගින් එම ජල ගැටලුව විසඳීම සඳහා අඛණ්ඩවම වතුර බවුසර ඇතුළු සීලුම මෙවලම් උපකරණ ලබා දීලා තියෙනවා. පසුගිය මාස කිහිපයකට ප්‍රථමයෙන් එකම සීලුම දිස්ත්‍රික් ලේකම් වරුන් වෙත අවශ්‍ය පරිදි මූල්‍යමය ප්‍රතිපාදනයන් යොමු කළ තියෙනවා ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මගින්. විශේෂයෙන් මතක් කරන්න ඕනේ සෑම ජනතාවකම ජලය අර පිරිමැස්මෙන් පාවිච්චි කිරීමේ ඉතාමත් වැදගත් වෙනවා. දිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් තවදුරටත් පවතිනවා. කෙසේ වෙතත් ඌව පළාතේ නුවර එළිය, රත්නපුර, ගාලසා, මාතර දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක සවස දෙකෙන් පමණ පසුව වැසි වූ ගිගුරු සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. ගිගුරු සහිත වැසි ඇති වන අවස්ථාවලදී ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අකුරු මගින් සිදුවන අනතුරු ආමකයන්ට අංශ පියර ගන්නා ලෙස ජනතාවගෙන් කාරණක ඉල්ලා සිටිනවා. ශ්‍රීකුණාමලයේ සිට මලකලපුව හරහා හම්බන්තොට දක්වා දෙරළට ඔප්පෙන් වෙන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ විගුරුම් සහිත වැසි ඇතිවේවි. දිවයින වතාවන අනිකුත් මුහුදු ප්‍රදේශවල තැනින් තැන සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ විගුරුම් සහිත වැසි බලාපොරොත්තු වෙනවා. දිවයින වතාවන මුහුදු ප්‍රදේශවල සුළං ඊශාන දිශාවෙන් හමනවා. සාමාන්‍යයෙන් සුළඟේ වේගය 60 කිලෝමීටර 30-40 අතර ගයක් ගන්නවා. වී මිලදී ගැනීමේ වැඩපිළිවෙල පුළුල් කරමින් ගබඩා පහසුකම් නොමැති ප්‍රදේශවල ජංගම රථවේදා වී මිලදී ගැනීමට පියවරගෙන ඇති බව වියළි මණ්ඩලයේ සභාපති කස්තුරි අනුරාධනායක මහතා පවසනවා. රජය ජනතාවට පහසු මිලකට සහල් සැපීමේ වගකීමක් ගන්න ඕනේ. ඒකම ගොවි ආරක්ෂා කරන්න වී මිලදී ගැනීමේදී සාතික මිලක් දෙන්නත් ඕන. මේ කාරණා දෙකම මත යම් මිලක් තීන්දුව කළත් මේ තමයි නාඩු කිලෝකට රුපියල් 38ක්, සම්බ කිලෝකට රුපියල් 41ක්. මේ මිලට අවශ්‍ය තරම් වී මිලදී ගන්න අපි ලෑස්ති වෙලා ඉන්නවා. අපි ගොවි මහතුරට කියනවා කරුණා කරලා රජයේ වී මිලදී ගැනීම මැදිහත්වල දෙන්න. අපි සූදානමින් ඉන්නවා වී මිලදී ගන්න. ඒකම අපි බලාපොරොත්තු වෙනවා ජංගම පරීක්ෂණ රථෝදවන් ලබන සතියේ ඉඳලා අපි ගබඩා නැති තැන්වල අපිට කිව්වොත් එම ගොවි ජනතාව මෙච්චර ප්‍රමාණයක් ඉන්නවා වී අලෙවි කරන්න අමාරුයි කියලා. අපි කැමති මේ තැන්වල අවශ්‍ය පහසුකම් සපයගෙන ජංගම මිලදී ගැනීම මැදිහත්වන ආරම්භ කරන්න. ඒක මේ මිලදී ගන්න වී ප්‍රධාන ගබඩවල ප්‍රවාහනය කරන්න අවශ්‍ය පහසුකම් ලබා දෙන්න අපි කැමති. වී මිලදී ගැනීම මේ දිනවල සාර්ථකව සිදු කරන්නේ රජය නියම කළ සහතික මිල ගණන් යටතේ. වී අලෙවි කර ගැනීමට යම් අපහසුතාවක් ඇත්නම් ගොවි මහතුන්ට 0112 33986 යන අංකයට දැනුම් දෙන ලෙස සභාපතිවරයා වැඩිදුරටත් ඉල්ලා සිටිනවා. රුපියල් මිලියන 30ක මුදලක් අවභාවිත කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු 6 දෙනෙකුට එරෙහි නඩුව කොළඹ මහාධිකරණයේදී විභාගයට ගෙනුණා.
නාමල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට සහභාගී වීමට තිබෙමින් නඩු විභාගයේ කල් තැබීමටයි මහාධිකරණ විනිසුරුවරයා තීරණය කළේ. ඒ අනුව නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජුනි මාස 7 වෙනිදාට කල් තැබුණා. සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ මගහරමින් සිටි ඉන්දික කරුණාචීව යන අය අතරංගුවට ගැනීමට අන්තර්ජාතික පොලිසිය හරහා විවෘත වරින්තු නිකුත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මීට පෙර නියෝග කළා. ගණ ආහාර සහ අර්ධ ගණ ආහාර සඳහා වර්ණ සංකේත ක්‍රමය ලබන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ පිළිබඳ අදහස් දැක්වුවා. සඳාංගාරුවද බදාදවල අපි ආහාර පරිහරණය කරන ආයතන ආහාර කර්මාන්ත ඒ කියන්නේ හෝටල් බේකරි සිල්ලර කඩ තේ කඩ සුපිරි බැලන් සලවල් ඇතුළු අනිත් තැන්වල මේවා පරීක්ෂා කරලා නිවේදන නිකුත් කරලා සාම්පල් අරගෙන අත්අඩංගුවට ගැනීම සිදු කරනවා මේවා විනාශ කරන ඒවත් සිදු කරනවා නීතිමය පියවර ගන්නවා හෝටල් අපි ශ්‍රේණිගත කිරීම සිදු කරනවා ඒ සහ බී වශයෙන් ඒ වගේම බ්‍රහස්පති දවස්වල රජයේ ආයතන දුරගමන් සේවා බස් රථ නැවතුම් ආපන ශාලා කර්මාන්ත ශාලා ආපන ශාලා රාත්‍රී කඩහා වීදි කඩ මෙන්න මේවා පරීක්ෂා කරලා නීතිමය කටයුතු කරන්න ඒකේ තියෙන නරක ද්‍රව්‍ය විනාශ කරන්න ඒක පිළිබඳ වැඩි කරවන්න අත්අඩංගුවට ගැනීම මේ සියල්ල සිදු කරනවා ඒ වගේම සිකුරාදා සෙනසුරාදා අපි පාවිච්චි කරනවා සෞඛ්‍ය ආයතනත් වෙනත් රජයේ ආයතනත් පාසල් පරිභෝගික ද්‍රව්‍ය ප්‍රජාව එයට ආහාර පිළිබඳ සෞඛ්‍ය අධ්‍යාපනය ලබා දෙන්න අපි පළවෙනිදා ඉඳලා හත්වෙනිදා දක්වා මේ වැඩපිළිවෙල දැන් ක්‍රියාත්මක වෙනවා රට පුරා දිවයින පුරා සිදු කෙරෙන සංවර්ධන වැඩසටහන් කිහිපයක තොරතුරු සංවර්ධන පුවත් විශේෂාංගයෙන් ගම්පෙරළිය සංවර්ධන වැඩසටහන යටතේ කැකිරාව ප්‍රදේශයේ විහාරස්ථාන 25ක සංවර්ධන කටයුතු සඳහා මුල්ගල තැබීම සිදු කෙරුණා ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහ්මාන් මහතාගේ ප්‍රධානත්වයෙන් මේ අනුව විහාරස්ථානවල යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම, දහම් පාසල් ගොඩනැගිලි ඉදි කිරීම, චෛත්‍ය හා බුද්ධ මන්දිර ඉදි කිරීම ඇතුළු කටයුතු රැසක් සිදු කරනවා. වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 500ක්. සබරගම පළාත් මධ්‍ය පුස්තකාලයේ බාහිර අංශය එම පළාත් ආණ්ඩුකාර ධම්ම දිසානායක මහතා අතින් ජනතා අයිතිටපත් කෙරුණා. සබරගම පළාතේ ඕනෑම පාඨකයෙකුට පොත් බැහැරටගෙන ගොස් පරිශීලනය කිරීමට මෙමකින් අවස්ථාව හිමිවනවා. ප්‍රාදේශීය පුස්තකාල ඔස්සේ සිදු කරන ඉල්ලීම් අනුව මෙම පුස්තකාලයේ ඇති කෘති කුරිය සේවාව මකින් ලබා දීමටද කටයුතු කරනවා. හිටපු පළාත් සභා මන්ත්‍රී සලිත කරුණාරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ගම්පෙරළිය සංවර්ධන වැඩසටහන යටතේ අනුරාධපුර අමුණුගම මිදෙල්ලෑව මාර්ගයේ පුරුල් කර සංවර්ධනය කරනවා. රුපියල් ලක්ෂ 30ක වීදමින් මාර්ගයේ කිලෝමීටර් 8ක් බොරළු අතුරා සංවර්ධනය කිරීමටයි කටයුතු කරන්නේ. මෙහි වැඩ කටයුතු ආරම්භ කෙරුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහ්මාන් මහතාගේ ප්‍රධානත්වයෙන්. මෙම මාර්ගය සංවර්ධනය කිරීමට කටයුතු කිරීම පිළිබඳව ප්‍රදේශීය ජනතාව රජයට සිය ප්‍රසාදය පළ කරනවා. පහුගිය රජවලුන් හැදුන නැති දෙයක් ගම්පෙල්ලිය වැඩසටහන ඇසේ වුවමනායෙන් කරලා දුන්න වැඩක් මේව මුලක් අගේ කරනවා ඒක නපි. මේ ගම්පෙල්ලි වැඩසටහන අපේ ගම්මාන්ට ගෙනල්ලා ඉතාලම ඉක්මනට මේ පාර වැඩපටන් ගැනීමට කටයුතු කර දීම සම්බන්ධව අපි ගොඩාක් ස්තුති වන්දනවා. පානතුර මූලික රෝහලේ හදිස්සි අනතුරු පිළිබඳව දැනුවත් කිරීමේ නව ඒකකයක් ආරම්භ කෙරුණා. ෆ්ලැමින්ගෝ යනුවෙන් එය නම් කර තිබෙනවා. වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මියගේ අදහසකට අනුවයි මෙය ආරම්භ කෙරුණේ. සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ අනතුරුවල ඡායාරූප හා වීඩියෝ දර්ශන රෝහල වෙත යොමු කිරීමට මෙමකින් අවස්ථාව හිමිවනවා. එහිදී අනතුරේ ස්වභාවය අනුව හදිස්සි අනතුරු ඒකකය සූදානම් කිරීමටයි කටයුතු කෙරෙන්නේ. මරණ සංඛ්‍යාව අඩු කර ගැනීම ඒ වගේම තුවාල වුණු සංඛ්‍යාව අඩු කර ගැනීම ඒ අවශ්‍ය ප්‍රතිකාර නියම වේලාවෙදී නියමාකාරයෙන් ලබා දීම සිද්ධ කරන්නේ මේ ක්‍රමවේදය හරහා මම හිතන්නේ මේක ඊටාම වැදගත් වේ ඉදිරියේදී මේ ක්‍රමවේදය අපි දැන් සියලුම අංශ වෙස ආයතනෙ දැනුම් දෙනවා අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපරිම සේවාවක් සහයෝගයක් අපිට ලබා දෙනවා මේ ක්‍රමවේදය අපි අද සිට ක්‍රියාත්මක කරමු දැන් ක්‍රීඩා පුවත් කන්ද උඩරට ප්‍රධානම ක්‍රිකට් තරගයක් වන මහනුවර කින්සූට් විද්‍යාලීය කණ්ඩායම සමග පැවති වාර්ෂික එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 29ක ජැක් වාර්තා කිරීමට මහනුවර ධර්මරාජ විද්‍යාලීය කණ්ඩායම සමත් වුණා. म
මහනුවර පල්ලෙකලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවත් තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු රැකීමට කිංසුඩ් විද්‍යාලීය කණ්ඩායම තීරණය කළා. ඒ අනුව පිටියට පිවිසි ධර්මරාජ විද්‍යාලීය කණ්ඩායම සියලු දෙනා දැවි ලකුණු 111ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ලෙස කිංසුඩ් විද්‍යාලීය කණ්ඩායමට සියලු දෙනා දැවි ලබා ගත හැකි වුණේ ලකුණු 82ක් පමණයි. තරගයේ වීරයා සම්මානය ජයග්‍රාහි ධර්මරාජ විද්‍යාලීය කණ්ඩායමේ උපේන්ද්‍ර වර්ණකුල දිනා ගත්තා. මහනුවර නුගවෙල මධ්‍ය මහාවිද්‍යාලීය කණ්ඩායම සමග පැවති වාර්ෂික දෙදින ක්‍රිකට් තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් වාර්තා කිරීමට වලලේ රත්නායක මධ්‍ය මහාවිද්‍යාලීය කණ්ඩායම සමත් වුණා. මහනුවර අස්ගිරිය ක්‍රීඩාංගණයේදී 16 වන වරටත් පැවති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට නුගවෙල විදුහල් කණ්ඩායම තීරණය කළා. මේ අනුව පිටියට පිවිසි ඔවුන්ට සියලු දෙනා දැවි ලබා ගත හැකි වුණේ ලකුණු 54ක් පමණයි. පිළිතුරු ගැනීම ක්‍රීඩා කළ වලලේ රත්නායක විදුහල් කණ්ඩායම සියලු දෙනා දැවි ලකුණු 109ක් ලබා ගැනීමට සමත් වුණා. ලකුණු 55ක් පිටුපසින් සිටමින් සිය දෙවන ඉනිම ඇරඹු නුගවෙල කණ්ඩායමට සියලු දෙනා දැවි ලබා ගත හැකි වුණේ ලකුණු 64ක් පමණයි. මේ අනුව ජයග්‍රහණය සඳහා ලකුණු 10ක ඉලක්කයක් වලල ක්‍රීඩකීන්ට හිමි වුණා. කඩුලු දෙකක් පමණක් බිඳ වැටී තිබියදී ලකුණු 13ක් ලබා ගනිමින් තරගයේ ජයග්‍රහණය වාර්තා කිරීමට ඔවුන් සමත් වුණා. එත් සමගින් 19 මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. පසරු දෙකේ සිට ITN පෑන් පෑ පුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.itnnews.lk